हरिपते शुभ दवसा कील प्रार्थना करील दिन आटम अद हरी लसन दवसा पुता उदयंग सर हों रहनवाद उदयंग सर हों रहनवाद रहनवाणी यस कील हरी ताम आलू एक गमा विनाड़ी देखा देना टग्गाले आलू एक निकमकर හරි යාළුව කීප දෙනෙක් පන්තියට ඇතුල් වෙනකන් හිටියේ දැන් කෝල් කරා තුන් හතර දෙනෙක් හරි පුතේ හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද හරි ලස්සන දවසක් පුතේ පුතාලගේ ආසම විෂය ගණිතය හරි පුතේ අද අපි ගිය සතියේ පන්තිය කරන්න බැරි වුණා ඒකට හේතුව තාක්ෂණික දෝෂයක් නිසා ඒ වගේම පුතේ තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට අපට ඕන විදිහට වැඩ කරන්න බෑ සාමාන්‍ය පන්තියක් නම් අපිට ඕන්ලාට යන්න පුළුවන් නමුත් තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට තාක්ෂණයට අපි ඇහුම්කන් දෙන්න වෙනවා නම්සිලි වෙන්න වෙනවා මොකද විදුලිය යන හිටීමක් සිද්ධ වුණොත් අනිවාර්යෙන් පන්ති කරන්න සිද්ධ වෙන්නේ නැහැ හරිනේ හරි පුතේ අද කමන්නේ අපි ගිය සතියේ පේපරේ කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කළ අවසන් කළා තියෙන්නේ අද තියෙන්නේ व्यूहगत प्रश्न पहा व्यूहगत प्रश्न पहा सुपीरियट साकच्छा कल लकुन बलाने इलांगट दर्व दालतीनो हैप्पी हैप्पी टीचर्स डे सर के थैंक यू पुते है बे मामा मे वो दिन दालतीने वट मंगेचर कैमतीने मऊवरुंगे दिने पियवरुंगे दिने लोकलामा दिने गुरुवरुंगे दिने मंगे एक पौद्गलिक मे हेला दक्कीन कारण्य මොකද ගුරුවරුන්ට අද විතරක් නෙමෙයි ළමයින්ට ඔක්තෝබර් පළවෙනිද විතරක් නෙමෙයි දෙමාපියන්ට එක දවසක් විතරක් නෙමෙයි හැමදාම සලකන්න ඕන හරිනේ හරි ඒ නිසා හරි මන්ට හැමදාම ටීචර්ස් ඩේ එකක් හැමදාම පේරන්ට්ස් ඩේ එකක් හැමදාම චිල්ඩ්‍රන්ස් ඩේ එකක් හරි ගන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ මගේ ආදරණීය දෙමාපියෝ ළඟ ඉන්නවනะ ළඟ ඉන්න බව चुट्टक मट सनार्थक यस की बटन यस की टाइप कर लेवा बल दिमापियो दरुण हेमदाम कटकन कंकीन अनिवार्य दिमापियो लंग इनोन विशेष इकोलावसर अरे ने इकोलावसरे आदरणीय अम्मे ताते पेटा उंट दहावसर अहिमी वगिया अतम की दहावसर संपूर्ण अंगुण इकोलाह संपूर्ण मईंगुना एनिसा वब वैडियम लंग इन्नोन मे पंती है भाई मेहम दे कुत्ती समहार मिनसु मेकट के अपराधम बेज्जक साउत्तुन बेज्जक मंग हेम कम तीन अरे हेम की नो कम तीन मम की नो मेहम वर्मक लभिच वर्मक देव वर्मक लभिच एकम बेज्जक ओब मट वे वरम लभुना मम दुते गेदर इंदगी नाल की पाड़े पंति ओन मेकटे अन्न पुल चास्का पिटती बुने अभी पुते किलोमीटर देखा पैंग बस तंगलट गिद कट खाल पंति हिन्न कट खाल भागोड़ दागट लोक वरम क्लबी ये बगेम हुद गुरूर तोरगा දැන් ලංකාවෙම ඉන්න ගුරුවරුන්ගේ පන්තිවලට ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල්ලා බලන්න. ඇතුල්ලා බලලා හොඳම ගුරුවරයා තෝරගන්න. මගේ ගාවට එන්න ඕනේ කියලා නීතියක් නැහැ.
තේරුණානේ. ඒකත් ඔබට ලැබිච්ච ලොකුම චාන්ස් එක. තේරුණානේ. ඒ නිසා මේ වරමෙන් උප්පරිම ප්‍රයෝජන ගන්න. මේක ඔබට ලැබිච්ච වරමක් ලෙස දකින්න. නැහැ ඉස්සර බලන්නකෝ අපි උදේ 8ට ගියාම සෙනසුරාදා හවස 5 වෙනකන් පුතේ පන්තියනේ. ළමයි. දැන් එහෙම නැහැනේ. පන්තියක් ඉවරනවා, වොෂ් එකක් දාගත්තා, නැවත පන්තියකට වාඩි වුණා. මාර ප්‍රියගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ගොඩක් දෙමාපියෝ කෝල් කරලා අපිට කියනවා ඔන්ලයින් හොඳයි. සර් දිගටම කරන්න. අපි හෝල් ක්ලාස් එවන්නේ ඔන්ලයින්. අර එහෙම එහෙම දෙමාපියෝ කොට්ටාසෙකුත් හැදිලා ඉන්නවා. පැහැදිලිද? ඔන්ලයින්ම හොඳයි. ඔන්ලයින්ම හොඳයි කියන දෙමාපියෝත් ඉන්නවා. හරි. ගන්න පුතේ. අපි ගිය සතියේ කතා කරපු පේපරේ B කොටස. අද මං සාකරන්නේ ව්‍යුහගත ප්‍රශ්න පහ සුපිරියට විවරණය කරනවා මගේ දෙමාපියන්ගේ අතට දෙන්න පුතාලා කරපු පේපරේ. හරිනේ. කෙටි ප්‍රශ්න 25 අපි සාකච්ඡා කරන්නේද පුතේ? කෙටි ප්‍රශ්න 25 අපි සාකච්ඡා කරාද පැටියෝ? කරානේ. ගිය සතියේ උඩින් සතියේ අපි කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරානේ. අද තියෙන්නේ ව්‍යුහගත ප්‍රශ්න පහ. හරි. කෙටි ප්‍රශ්න 25 සාකච්ඡාව ඔබ බැලුවේ නැත්නම් සිබ්ධහර YouTube channel එකේ YouTube වල ගහන්න සිබ්ධහර කියලා උඩින් මෙන්නේ අපේ නම සිබ්ධහර YouTube channel එකේ පුතාලට ඒක බලන්න පුළුවන්. හරිනේ. හරි. ගන්න පුතේ. පේපර් එක ගන්න ඉක්මන් කරා. හරි. සද්දයක් එනවා. හරි. සද්දේ හරිනේ. හරි. ගන්න පුතේ පේපරේ. දරුවේ දාලා තිබුණා සර් සද්දයක් ඇහෙනවා කියලා. ගන්න පේපරේ. විනාඩියක් දෙන්න. හරි පුතේ පළවෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා මෙහෙම වාර්ෂික වටිනාකම රුපියල් 85000ක් ලෙස තක්සේරු කර ඇති ගොඩනැගිල්ලක් සඳහා නගර සභාවක් මගින් 108ක වාර්ෂික වරිපණම් මුදලක් අය කරයි එම ගොඩනැගිල්ල සඳහා කාර්තුවකට අය කළ යුතු වරිකණම් රයිට් අහගෙන ඉන්න පුතේ උදයන්ග සර් ලස්සන කතාවක් කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න පැටියෝ ලෝකෙ තියෙන ඕනම ප්‍රතිශත ගාණක් හදන්න උදයන්ගස කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. පැහැදිලිද? ලෝකෙ තියෙන ඕනම ප්‍රතිශත ගාණක් කෙටියෙන් හදන්න පුළුවන් ක්‍රමයක් පුතාලට උදයන්ගස කියලා දීලා තියෙනවා. පැටියෝ එක එක ක්‍රම තියෙනවා. සමහර ගුරුවරු පුතේ විශේෂ වෙන්නේ මේ ප්‍රතිශත පාඩමේදී. එහෙමකෝ සමහර ගුරුවරුන්ට ප්‍රතිශත උගන්වන්න බෑ. මං එහෙම දැකලා තියෙනවා සමහර ගුරුන්ට ප්‍රතිශත උගන්වන්න බෑ. හොඳට බලාගෙන ඉන්න පුතේ ලෝකේ තියෙන ඕනම ප්‍රතිශත ගාණක් හදන්න පුළුවන් තර්කය තමයි අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද කියන්න පුතේ අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද අන්න ඒක ඔළුවේ තියාගන්න අන්න ඒකට කියනවා පුතේ තර්කානුකූල ක්‍රමය. එක එක ප්‍රදේශවල ගුරුවරුන්ගේ නෝට් එක මං අරගෙන බැලුවා බලනකොට මට පේනවා පුතේ ගුරුවරු උගන්වන්නේ කටපාඩම් ක්‍රම මම මේ ගුරුවරුන්ට බයිනෝ නෙමෙයි කටපාඩම් ක්‍රම ඉගෙනනොම උසස් පෙළ මැක්ස් වලට ගියාම මැක්ස් හරි ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි කරනකොට ඔවුන්ට හිතන්න බෑ. ඒ නිසා මේ උදයන්ග සර්ගේ ක්ලාස් එකේ විශේෂත්වය තමයි උදයන්ග සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ළමයි උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. පැහැදිලිද? ඒක නීතියක්. ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක්. ඒ නිසා පුතේ හැමතිස්සෙම අපි තර්කය
තර්කයෙන් ගැටලු විසඳන්න පුරුදු වෙන්න ඕන. හරිනේ? රයිට්. ඔන්න බලන්න උද්‍යංග සර් තර්ක කරන විදිය. පට්ටලේසි පුතේ බලාගෙන ඉන්න. මෙන්න මේ වගේ වගුවක් ගහගන්න මේකට කියන්නේ ලොජික් බොක්ස් එක කියලා. පොඩි පෙට්ටියක් අහගෙන තර්ක පෙට්ටිය අහගෙන 100කට රුපියල් 8යිලු. කොහොමද සර් ඒක ගත්තේ? ඒක ගත්තේ පැටියෝ 100ට 8යි නේව වාර්ෂික වරිපණම් ප්‍රතිශතය 100ට 8යි නේව 100ට 8යි කියන්නේ චන්දලතා රුපියල් 100ක් වටින නිවසකින් රුපියල් 8ක් බදු ගහනෝ රුපියල් 8ක් බදු ගහනෝ හරිනේ රුපියල් 100ක් වටිනවා නම් 8ක් බදු අනේක තමයි අවබෝධය කියන්නේ හරි දැන් අපිට කියනවා වාර්ෂික තක්සේරු මුදල රුපියල් 85000ක් නා එහෙනම් පුතේ අච්චරකට මෙච්චරක් නම් 85000කට කොච්චරද අන්න බලන්න දන්නේ නැති නිසා x දැම්ම මගේ පුතේ තේරුණාද පට්ටලේසි රුපියල් 100කට 8ක් බදු ගහනවා නම් 85000කට කොච්චරද පැහැදිලිද රයිට් එහෙනම් පුතේ කරන්න තියෙන්නේ හරස් ගුණිතය හරිද x වැඩි කරනවා 100ෙන් හරස් ගුණිතය 85000 වැඩි කරනවා මගේ පැටියෝ 8ෙන් දැන් මගේ පුතේ 100 යටට යනවා බලන්න කොච්චර ලේසිද කියලා ගුණ කිරීම 100 මෙහා පැත්තට එනකොට බෙදීම 100 වෙනවා පුතේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා පුතේ දැන් පැටියෝ 8වරක් බිංදුව බිංදුව 8වරක් 40 ද 4ක් ඉතුරු 8වරකට 64 68 රුපියල් 6800යි රුපියල් 6800යි අත උසන්න බලන්න මේක ආපු කාණ්ඩේ අවංකෙම මේක ආවනම් අත උසන්න බලන්න මේ තමයි වර්ෂයකට පුතාල ගෙවන්න ඕන වරිපණම් බද්දු මුදල් රුපියල් 85000ක් වාර්ෂිකව තක්සේරු කරපු ගොඩනැගිල්ලකට ගෙවන්න ඕන වරිපණම් බදු මුදල තමයි මේක. පැහැදිලිද? වරිපණම් බදු මුදල තමයි මේක. දැන් පැටියෝ හැබැයි අපෙන් අහන්නේ කාර්තුවකට. කාර්තුවක් කියන්නේ අවුරුද්ද 4කට බෙදලා. කාර්තුවක් කියන්නේ පුතේ අවුරුද්ද 4කට බෙදලා. ඒ කියන්නේ මාස 3න් 3ට මිනිස්සුන්ගේ පහසුව සඳහා ගෙවන්න චාන්ස් එක දීලා තියෙනවා. එහෙනම් පැටියෝ මේක බෙදන්න හතරෙන් මේක හතරෙන් බෙදුවම කාර්තුවකට ගෙවන්න ඕන බදු මුදල එනවනිව ආයන ලියන්න. කැලිම ලියමු. කාර්තුවකට ගෙවන බදු මුදල ගන්න පුළුවන් 6800 බෙදන්න හතරෙන්. කීයද මයම්ම? උත්තරේ කීයද බලන්න. 1යි 7යි රුපියල් 1700යි ආදරණීය දුවේ පුතේ මන් දන්නව මෙතන සුපිරි සෙට් එකක් වැඩ කරනවා වැඩ කරන සෙට් එක පහක් හිටියනම් හොඳට මෙති මට ඊට වැඩිය වැඩි මං කියන්නේ කතාවට කියන්නේ පහක් හිටියනම් හොඳට මෙති දැන් මගෙන් ඉගෙන ගන්නේ නැති ළමයි ඒ කියන්නේ මගේ සිද්ධාන්ත පන්තියට එන්නේ නැති කාණ්ඩේ මෙන්න මෙහෙම හිතන්න පුළුවන් සර් ඔయిత වැඩිය ලේසියිනේ මෙහෙම. ඔක මෙහෙම ලේසියිනේ. ඔන්න බලන්න. සිද්ධාන්ත පන්තියට මගේ ආපු නැති කට්ටිය. ඔయిత වැඩිය ලේසි සර්. 85000 වැඩි කරනවා 100ට 8ෙන්. එතකොට එනවා 6800. සර් මේක ලේසියිනේ. ඔව් මම දන්නවා. ඔබට වඩා මම දන්නවා ඔක ලේසියි කියලා. කාර්තුවකන මාස 3යි පැටියෝ. අවුරුද්දට මාස 12යිනේ 12 4ට බෙදුවා මාස 3යි. ආගෙන ඉන්න. සමහර දරුවෝ හිතන්න පුළුවන් සර් මීට වැඩිය මේක ලේසියිනේ. ඔව් මම පිළිගන්නවා. මං අනන්ත පිළිගන්නවා. මං ඔබත් එක්ක 100ට 100ක් එකඟයි. තර්කයක් නැහැ. හැබැයි මහත්යෝ මතක තියාගන්න. මතක තියාගන්න. මේක හරියට කෝට් එකක් වගේ. මේක හරියට ටී-ෂර්ට් එකක් වගේ. ඒ කියන්නේ සර් තේරුන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ ටී-ෂර්ට් එක අඳින්න පුළුවන් තැන් තියෙනවා. බැරි තැන් තියෙනවා. ටී-ෂර්ට් එකක් ඇඳගෙන යන්න පුළුවන් තැන් තියෙන බැරි තැන්. දැන් උදයන්ග සර් කවදාවත් ටී-ෂර්ට් එකක් ඇඳගෙන පන්ති වලට එන්නේ නැහැ. ගිහිල්ලත් නැහැ, යන්නෙත් නැහැ. ඩෙනිම් ඇඳගෙන පන්ති වලට යන්නෙත් නැහැ. සාමාන්‍ය විදියට ගුරුවරයෙක් යන විදියට තමයි යන්නේ. අන්න ඒ වගේ. හැබැයි පුතේ
මේක හරියට කෝට් එකක් වගේ. ඒ මොකෝ ඕනම තැනකට ගැලපෙනවා. මගුලටත් කෝට් එක ගැලපෙනවා. මරණයටත් ගැලපෙනවා. දානෙටත් ගැලපෙනවා. ඕනම දෙයකට කෝට් එක ගැලපෙනවා. කෝට් එක දැම්මම ලොක්කෙක් කියලා තමයි හිතන්නේ. එහිඳ මතක තියාගන්න මෙන්න මේ උදයන්ග සර්ගේ තර්කානුකූල ක්‍රමය. මේකට පුරුදු වෙන්න. වගේ කෙටි ක්‍රම වලින් ගියාම පුතේ වෙන්නේ තර්කයේ බිඳ වැටෙනවා. තර්කානුකූල ශක්තිය බිඳ වැටෙනවා. මට ඕන නම් ලේසි ක්‍රම වලින් ඔබට තේරෙන විදියට උගන්වන්න පුළුවන්. හැබැයි මගේ මන් දන්නෝ ඔබේ අනාගතය දුර්වලයි. පැහැදිලිනේ? එහිඳ පුතේ විභාගෙදි ලකුණු දෙන්නේ මේකට. මේකටත් ලකුණු දෙනවා. හැබැයි ඕනම ගානක් 10 වසරේ ගණන් කීයක් තියෙනවද අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් තට්ටු කළ අහන්න තට්ටු කළ පොඩක් අහන්න 10 වසරේ ප්‍රතිශතයෙන් ගණන් වර්ග කීයක් තියෙනවද 28ක් තියෙනවා ගණන් වර්ග 28කට එහා තියෙනවා වර්ග ගණන් නෙමෙයි ගණන් වර්ග එකිනෙකට වෙනස් ගන්න ඒ 28ම මේකෙන් හදන්න පුළුවන් ඔබ පිළිගන්නේ දන්නේ ඒ 28ම මේකෙන් හදන්න පුළුවන් හැබැයි මේකෙන් හදන්න බෑ හරිනේ එහෙනම් ඒක හොඳට මතක තියාගන්න හරි එහෙනම් උත්තරේ 1700යි මං චුට්ටක් පුතේ වෙලාව අරගෙන විස්තර කරනවා මොකද ගොඩක් ළමයි නන්නතර වෙලා තියෙන මේ වෙලාවේ ගොඩක් දෙමව්පිය මට කිව්වා සර් පේපර් ඉවර කරන එක නෙමෙයි සර් කරන ප්‍රශ්නේ හරියට කරමු සර් ඇත්ත මං 100%ක් ඔබත් එක්ක එකඟයි තර්කයක් නෑ ඇත්තම සුපිරි මාත් එක්ක ඉන්නෝ මාර් දෙමව්පිය සෙට් එකක් බුද්ධිමත් දෙමව්පිය සෙට් ඒ කට්ටිය කියන්නේ සර් කරන ප්‍රශ්නේ හරියට විවරණය කරන්න ප්‍රශ්න 10ක් කරනවට වැඩිය ප්‍රශ්න 5ක් අරගෙන හරියට කරන්න ඒක ගුඩ් හොඳ අදහසක් ඊළඟට කියනවා ඉහත ගොඩනැගිල්ලේ හිමිකරු විසින් මාසිකව ලකුණු දෙන විදිය පස්සේ කියන්න රුපියල් 15000කට ඉහත ගොඩනැගිල්ල කුලියට ලබා දී අවුරුද්දක අත්තිකාරම් මුදලක් ලබාගෙන එම මුදල වාර්ෂික සුළු පොලියක් ගෙවන බැංකුවක තැන්පත් කළේය. ඔහු විසින් බැංකුවේ තැන්පත් කළ මුදල අන බලන්න පුතේ මාසිකව රුපියල් 15000කට ගොඩනැගිල්ල දෙන්න තීරණය කළා. අවුරුද්දක කී මණිය අලගෙන කී මණිය එක ඒ කියන්නේ අත්තිකාරම් මුදල අවුරුද්දක ඒ කියන්නේ පුතේ 15000 වැඩි කරන්න ඕන කියෙන්ද පුතේ 12. එහෙනම් මුදල එනවා පුතේ B ගේ 1. එහෙනම් අත්තිකාරම් මුදල. අත්තිකාරම් මුදල තමයි බැංකුවේ තැන්පත් කරේ. ඒක ගන්න පුළුවන් චූටි මැනික. 5000 වැඩි කරන්න ඕන සුදු කියෙන්ද? 5000 12න් වැඩි කරන්නමයි අම්මා. උත්තරේ කියෙද බලන්නමයි අම්මා. 5000 12න් වැඩි කරාම කියෙද පුතේ? කියද? ඔව්. 5000 12න් වැඩි කරාම කීයද පුතේ 180000යි 180000 වනම් අම්මේ තාත්තේ ඔබේ දරුවා සුපිරි දක්ෂේ සුපිරිම දක්ෂේ හරි ඊළඟට කියනවා රෝම ඉලක්කම් දෙක අවුරුද්දක් අවසානයේ ලැබුණු පොලි මුදලින් වරිපණම් ගෙවූ පසු ඔහු අත රුපියල් 9400ක් ඉතුරු වේ නම් බැංකුව අය කරගෙන ඇති වාර්ෂික සුළු පොලි අනුපාතිකය ඒ නියමයි පුතේ පට්ට ගාන සුපිරිම ගාන මම මේ ගානට මාරු විදියට ආදරේ අන්න දැන් අම්මේ තාත්තේ බලන්න මට මේ දරුවන්ට නෙමෙයි කියන්න ඕන මේක අහන් ඉන්න අම්මල තාත්තලට තමයි කියන්න ඕන බලන්න ඔබේ දරුවා අනිවාර්යෙන් මේ ගාන වරද්දගෙන ඇති ඇත්තටම මේ ගාන හැදුවොත් එයාගේ තර්කය සුපිරි එයා අනිවාර්යෙන් උසස් පෙළ විද්‍යා විෂයන් එක්ක ගණන් එක්ක බයෝ දෙකෙන් එකක් කරන්න ඕන රයිට් බලාගෙන ඉන්න ඔන්න බලන්න සර්ගේ තර්කය පුතේ කිසියම් මුදලක් අරගෙන දැන් කීයද තැන්පත් කරේ 180000 ඉස්සෙල්ලම ගාන අපි පිළිවෙලකට විවරණය කරන් ඉමු 180000ක් බැංකුවක තැන්පත් කරා ඒකේ දීලා තියෙන
ප්‍රසන්ටේජ් එක අපි ගමු y කියලා. අපි දන්නේ නැහැ සත්තරනේ. දන්නේ නැති ඒවටනේ අඥාත පද භාවිතා කරන්නේ. ඒකෙත් මෙන්න මේ බැංකුවේ බැංකුවේ තැම්පත් කරලා කිසියම් පොලියකට. තැම්පත් කරාට පස්සේ පුතේ ලැබෙන මුදල ගන්න පුළුවන්. වරි පනම් ගෙව්වට පස්සේ ලැබෙන මුදල කීයද දීලා තියෙන්නේ? 9400. එහෙනම් පුතේ වරි පනම් කීයක් ආවයි? චැට් එකට දාන්න පුතේ. වරි පනම් අවුරුද්දකට කීයක් ආවද? බලමු. ඔව්. 6800. එහෙනම් ඔය දෙක එකතු කරන්න එපෑය. ඇයි? වරි පනම් ගෙව්වට පස්සේ වරිපණම් ගෙව්වට පස්සේ ඉතිරි මුදල තමයි 9400. ඒ කියන්නේ සත්තරනේ ගෙවන්න කලින් බැංකුවෙන් ලැබිලා තියෙනවා මේ දෙක එකතුව කීයද? 0.0012 12 16. 16 10 200 ආපු කටිය තුස. 16 10 200. 16 10 200. හයිට් සුපිරි පුතේ. හරි. එහෙනම් පැටියෝ බැංකුවෙන් ලැබිලා තියෙනෝ පුතේ 16200 පොලිය. කීයක් තැම්පත් කරාමද? 180000. එහෙනම් පුතේ දැන් ඔන්න උදයන්ග සර් තර්කානුකූල ක්‍රමයේ දාන්න හදන. අර වෙන වෙන එක එක බයිල වලට පුරුදු වෙච්ච ඈයෝ මෙතෙන්දි එරෙනෝ පුතා. පේපරේ හදපු ගුරුවරයා අති සූක්ෂමයි. හොඳ මොලයක් තියෙන ගුරුවරේ හොඳට බලාගෙන ඉන්න. දැන් ඔන්න තර්කයේ දානවා. රයිට්. 180000කට බලන්න පුතේ කොච්චර ලේසිද කියලා. ඕනම ප්‍රතිශත ගාන මේකෙන් හදන්න පුළුවන්. 180000කට පොලිය ගෙවල තියෙනවා 16200. 180000කට පොලිය ගෙවල තියෙනවා 16200. එහෙනම් සත්තරනේ ප්‍රතිශතය කියන්නේ 100ට කොච්චරද? අච්චරකට මෙච්චරක් නම් 100කට කොච්චරද? එහෙනම් පුතා 100කට කොච්චරද? අන්න බලන්න චණ්ඩලත. අච්චරකට මෙච්චරක් නම් 180000කට 16200ක් නම් 100කට කොච්චරද? දැන් පුතේ හරස් ගුණිතය y වැඩි කරනවා. 180000 100 වැඩි කරනවා 16200. 180000 එහා පැත්තට දාන්න. 180000 බලාගෙන ඉන්න. දැන් ඔන්න බලන්න කැපෙන කැපිල්ල. බිංදු දෙකට බිංදු දෙකයි මේ බිंदु දෙකට බිंदु දෙකයි ආන් උත්තරේ 162 බෙදන්න 18 කීයද මයි අම්මා? 162 18 න් බෙදුවම කීයද මයි අම්මා? 9යි. 9යි පුතේ. එහෙනම් උත්තරේ 100ට 9යි. බලන්න පුතේ. දැන් ඔබට තේරෙනවා ඇති ලෝකේ තියෙන ඕනම ප්‍රතිශත ගාන හදන්න පුළුවන් මෙන්න මේ බොක්ස් එකේ. අච්චරකට මෙච්චරක් නම් එකම එක තර්කයයි. අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? අන බලන්න. ඔබගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වුණත් මං විසඳලා තියෙනවා. මගේ ජීවිතේ ප්‍රශ්න වුණත් මං මේකෙන් විසඳලා තියෙනවා. හරි ලස්සන තර්කයක්. අමතක කරන්න එපා. අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? හරි. ලකුණු දෙන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. ලකුණු දෙන විදිය පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි එකට ලකුණු 3යි. ඊළඟ එකට 2යි. ඊළඟ එකට 5යි. 3යි 2යි 5. 3යි 2යි 5. ලකුණු 10ෙන් කීයද කියලා බලන්න අම්මේ තාත්තේ. ආදරණීය දුවේ පුතේ අම්මලට පේපරේ බලන්න දීලා. මයි පුතාලා මේ උදයන්ග සර් ලියන විවරණේ තියෙන්නේ. අන්න එක ලියාගන්න. හරිද පුතේ? ඊට පස්සේ කාට හරි මේක කියලා දෙන්න බලන්න. පට්ට පුතේ. මරු. කාටම හරි මේක කියලා දෙන්න බලන්න. හරිනේ? රයිට්.
මල් ලියා ගන්න අවස්ථාව ගටක් ගාලා ටක් ගාලා ලියා ගන්න පොඩි පටපට ගාලා මාත් එක්කම ලියා ගන්න මේක නිකන් අර කැම්පස් එකේ දේශනේ වගේ තමයි 10න් 10 ආව නම් ඇත්තටම සුපිරි පුතේ වැඩ කරන සෙට් එකක් ඉන්නවා සුපිරියට තව සෙට් එකක් ඉන්නවා තාම මම කියන්නේ තමන් පන්ති යන ගුරුවරයා වෙනස් කරන්න එපා මේ දවස්වල ඒක හොඳ නෑනේ හය වසර ඉඳන් ආපු ගුරුවරයා වෙනස් කරන්න කියන්නේ මම කියන්නේ ඒ පන්තියට යන ගමන් පුළුවන් නම් අපේ සිද්ධාන්ත පන්තියටත් එන්න ඒක වෙනස් අපි දැන් මේ ළඟදි පටන් ගන්නෝ මේ මාසේ නෙවෙයි ළඟ මාසේ පටන් ගන්නෝ අධිපූර්ණ රීක්ෂණ වැඩසටහන මුළු ඉඳන්ම ගණන් සෙට් එක තියරි ඔක්කොම මතක් කරලා දෙනවා ඒ වගේම පාස් පේපර් ස්ටික් කරලා දෙනවා හරිනේ ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න මුකුත් ඕනේ ඔබේ මේ ගෙවල්ලවට ඉන්නවනම් ෆේල් වෙච්ච ළමයි ගණිතයේ ෆේල් වෙන ළමයින්ට සුබ ආරංචියක් තියෙනවා ලබන සතියේ ඊළඟ සතියේ රිවිෂන් එකක් පටන් ගන්න 11 වසරේ ආව කොහොමත් එනවා 11 වසරේ ආවන්ට තමයි පටන් ගන්නෙ ෆේල් වෙච්ච කට්ටියන්ට කියන්න උද්‍යංග සර් මෙහෙම වැඩසටහනක් පටන් ගන්නවා පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා හරිනේ රිවිෂන් එක පටන් ගන්නෝ රිවිෂන් එකේදී වෙන්නේ උදයන්ග සර් ටාගට් කරන්නේ මෙහෙමයි කෙලිම ගන්නෝ පළවෙනි ප්‍රශ්නේ පුතාල දන්නෝ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මොකෙන්ද ප්‍රතිශතවලින් ප්‍රතිශත සියල්ල 2000 ඉඳන් 2021 දක්වා සියල්ල සාකච්ඡා කරනවා ඒ අතරතුර යන ගමන් තියරි ටික දිදී යනවා හරිනේ හරි පොල් රිවිෂන් එකක් කරගෙන යනවා කැමති නම් සම්බන්ධ වෙන්න හරි පේපර් කන් එක වෙනයි රිවිෂන් එක වෙනයි හරිනේ හරි බලාගෙන ඉන්න පුතාලක උදෑංගසගේ නම්බරේ දාන්න නිසා මම නැවත ලියන්නේ නැහැ අවශ්‍ය නම් පොඩි කෙටි සටහනක් තියන්න හරි බලාගෙන ඉන්න ඊළඟ එක පුතේ දෙවෙනි ගාන රූප සටහනේ මං රූප සටහන චුට්ටක් අඳින්නම් පුතේ හරි රූප සටහන ඇඳ පුතේ අපිට කියනවා එහි කේන්ද්‍රික කෝණය අංශක 90යි ඒ කියන්නේ මගේ පුතේ මෙතන පුතාලට තේරෙන්න ඕන ADE කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ පොකුණක් එහෙනම් මෙතන පොකුණක් තියෙන්නේ මම ඒක නිල් පාටින් දා ගන්න හරි ආසාවෙන් මේ ගාන කරන්නේ හරි ප්‍රායෝගික ගානක් පොකුණක් තියෙනවා ගණනය කිරීම සඳහා ෆයිල් වලට 7.2 යොදා ගන්නලු අපිට කියනවා පොකුණේ පරිමිතිය මෙයාගේ පරිමිතිය හොඳට අහගන්න මෙයාගේ පරිමිතිය අහන්න ලැජ්ජයි පුතේ ඇත්තටම ලැජ්ජයි ඔය ළඟ ඉන්න දෙමාපියන්ට කියන්න බලන්න කට ඇරලා පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද අම්මේ අහන්න ඔබේ දරුවට මෙහෙම තට්ටු කරලා අහන්න පුතේ මගේ පුතේ උඹ දැන් අවුරුදු 11ක් ඉස්කෝලේ ගියා මගේ රත්තරන් පුතේ පට්ට කට්ටක් කෑවා ඔයා වෙනුවෙන් සමහරක් දවසට අම්ම නැගිටින්නේ උදේ 4ට පුතේ මම මේ කින්දේ ඇහෙනවද පුතේ ඔව් කියන්න පුතේ කේන්ද්‍රික කණ්ඩය හොයන සූත්‍රේ බැරි නම් එතන පොඩි අවුලක් තියෙනවා ඔන්න බලා ගන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ගන්න පුළුවන් පුතේ ලියා ගන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය මං කෙටියෙන් ලිව්වේ දැන් අහන්න එපා කේකාපා කියන්නේ මොකද්ද කේකාපා නෙවෙයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කෙටි කරා ලියන්න පුළුවන් 2φr ගුණ කිරීම 360 තීටා ධන 2r අන්න බලන්න දන්න නැති කට්ටිය ලියා ගන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ පුතේ 2φr ගුණ කිරීම 360 තීටා ධන 2r හරි කවුරු හරි දරුවෙක් කෙලින්ම 4න් එක දාලා තියෙනවා නම්
ඔහු අදක්ෂයෙක් නෙවෙයි. ඔහුටත් ලකුණු දෙනවා. හැබැයි මැනික මෙන්න මේ සූත්‍රය ලියලා නම් ඔහුට එක ලකුණක් වැඩිපුර හම්බ වෙනවා. ඒ හින්දා මේ සූත්‍ර ලියන්න. හරිනේ? right. දැන් ආදේශ කරන පුතේ. ඉඩ මදි නිසා මෙහාට ගේන. 2යි. 5 වෙනුවට 7න් 22යි. අරය කීයද මයි අම්මා? අරය 14යි. 14යි. 360න් කේන්ද්‍රික කෝණය කීයද මයි අම්මා? 90යිනේ. 90යි. දන දෙවරක් R කියන්නේ 14යි. අන බලන්න. ආදරණීය අම්මේ තාත්තේ ආදේශ කරා. දන දේවල් ඔක්කොම ආදේශ කරා. සමහර පැටව් මෙතන 360න් 90 වෙනුවට කෙලින්ම 4න් 1 දාලා ඇති. ඔවුන්ට ගහන්න බනින්න එපා. ඔවුන් දක්ෂයෝ. ඒ මොකද මෙතන වෘතයකින් 4න් 1ක් නෙව. ඒ නිසා ඕක දාලා ඇති. ඒ ගැන බය වෙන්න එපා. ඒකත් හරි. මේක සුළු කරාම කොහොමත් ඒක තමයි එන්නේ. බිඳුවට බිඳුව කැපෙනව නමවරක් 1යි. නමවරක් 4යි. 4ක් 1යි. 4ක් 2යි. දෙවරක් 1යි. දෙවරක් 2යි. ආයිමක් කැපෙනව. දෙවරක් 1යි. දෙවරක් 1යි. එහෙනම් මගේ සත්තරනේ කැපිලා කැපිලා ඉතුරු වෙනව මයිරම් මයි අම්මා. මෙතන 22 මෙතන දෙවරක් 14 28යි මගේ පුතේ 28යි දැන් මගේ සත්තරනේ 22යි 28යි එකතු වුණාම 50යි මීටර් ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට 50 ඇවිල්ලා නම් අති දක්ෂයේ සුපිරි उत्तरे लिया उत्साह पांतियन काले රිවිෂන් ගියා රිවිෂන් එකේදී මම නිකම්මයි ඉන්නේ අහන් ඉන්නු විතරයි ඒ කියන්නේ මම උත්තර විතරයි ලියාගන්න ගුරුවරයගෙන් මට හදන හැටි ඕනේ නැහැ ගුරුවරයගෙන් හදන හැටි ඕනේ නැහැ පුතේ මට ඕන උත්තරේ විතරයි මම උත්තරේ ගන්න විදිය මං ගෙදරදී උත්සාහ කරලා බලනවා හදලා 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 හරි ඒක මං උත්සාහ කරලා බලනවා ඊළඟට ඔන්න බලන්න පුතේ අපිට කියනවා පොකුණේ වර්ගඵලය මට කියන්න මගේ රත්තරම් පුතේ මට කියන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් අහන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න පුළුවන් කියන්න බලන්න බැහැනේ බැහැ සමහරුන්ට පුළුවා 5r වර්ග ගුණ කිරීම 360 න් තීටා ඔච්චරයි තියෙන්නේ ඔය දෙක විතරයි මිනිතේ පාඩමේ ඔය දෙක විතරයි තියෙන්නේ 5r වර්ග ගුණ කිරීම 360 න් තීටා 5 කියන්නේ 7 න් 22 අරය 14යි r වර්ග නිසා 14 දෙකක් දාන්න ඕන 360 න් කේන්ද්‍රික කෝණය අංශක 90යි නේව 90යි එන එතෙන්ට 90 දානවා හරි දැන් බලන්න මයි අම්මා කැපෙන කැපිල්ල බලා ගන්න බිඳුවට බිඳුවයි නමවරක් 1යි නමවරක් 4යි 4ක් 1යි 4ක් 2යි දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 11යි 11 14 න් වැඩි කරාම 154යි වර්ග මීටර් ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට 154 ඇවිල්ලා නා ඉතින් අහන්න දෙයක් නැහැ වැඩ එක්ම තමයි
හරි. ඊළඟට කියනවා පොකුණ සඳහා වෙන් කර ඇති කොටස හැර ඉතිරි කොටසේ වර්ගඵලය. පුතේ අපෙන් අහන්නේ මගේ දෙයියෝ මෙන්න මේකේ වර්ගඵලය. මේක ඇරුණම මෙන්න මේ ටික. එහෙනම් කරන්න තියෙන්නේ පුතේ මෙන්න මේ ලොකු ට්‍රපීසියම තියෙන. පුතේ මේකට කියන්නේ ට්‍රපීසියම. ට්‍රපීසියමේ වර්ගඵලය හොයලා ඒකෙන් මේක අඩු කරාම මේ ටික එන්නේ පෑය. හරි සරල තර්කය. එහෙනම් ත්‍රපීසියමේ වර්ගඵලය හොයලා අරක අඩු කරමු. මෙතන 154 අඩු කරමු. හරි. විලි ලැජ්ජ ගන්න. හරි බලා ගන්න. පට්ටලේසි. මම නම් එතෙක් මෙතෙක් මිනිතෙන් මේ දඩ ගණන් දැකලා නැහැ. මමනි කියන්නේ. මේවා මේවා තමයි හැමදාම අහන්නේ. හැමදාම විභාගෙට අහනවා. බලාගෙන ඉන්න. පට්ටලේසි පුතේ විභාගෙ. ගණිතය කියන්නේ පට්ට බොරුවක්. එනම ලේසි බලාගෙන ත්‍රපීසියමක වර්ගඵලය ගන්න කොහොමද මයි අම්මා දන්න කාණ්ඩේ දන්නේ මන් දන්නවා සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බ උසෙන් ලියලා තියාගන්න ත්‍රපීසියමක වර්ගඵලය සමානයි සමාන්තර පාද දෙකෙහි එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස රයිට් දැන් සමාන්තර පාද දෙක එකතු කරනවා 29යි මෙතන කීයද අම්මා 14යි 7යි 21යි එතකොට 29යි 21යි එකතු කරන්න බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස ලම්බ උස ලම්බෝස කීයද අම්මා මෙතන ලම්බෝස මේක 14 නම් මේක 14 නම් ඒ අරයමනේ මෙතෙන්ට එන්නේ මේ බලන්න කව කට්ටේ මේ අරයමයි එහෙනම් මේකත් 14යි ලම්බෝස 14යි දැන් චූටි පුතේ 29යි 21යි එකතු කරාම 50යි 50 දෙකෙන් බෙදලා 14 න් වැඩි කරන්න එතකොට පුතේ දෙවරක් එකයි දෙවරක් හතයි හතරක් 50 350යි වර්ග මීටර් 350යි 350 දැන් පුතේ කරන්න තියෙන්නේ මේ ත්‍රපීසියමේ වර්ගඵලය 350යිනේ 350 න් මෙන්න මේ 154 අඩු කරන්න ඉක්මන් කරන්න 350 න් 154 අඩු කරගම ඉතිරි කොටසේ වර්ගඵලය එනවා ආන්න බල ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි 350 න් අඩු කරන්න 154 උත්තරේ 196යි වර්ග මීටර් 196යි වර්ග මීටර් වර්ග මීටර් බලන්න මේ තාත්තේ ඔබම ඔබේ දරුවගේ ජීවිතේ දකින්න පුළුවන් පේපරේ හරි හරි පුතේ ඊළඟට මෙම උද්‍යානයේ ඇතුළත පොකුණේ වර්ගඵලයෙන් හරි අඩක් වූ ඍජු කෝණාස්ථාකාර මල් පාත්තියක් BE මායිමක් වනසේ තැනිය යුතු නම් මල් පාත්තිය දල සටහනක් ඇඳ මිනුම් සහිතව දක්වන්න පුතේ බලාගෙන ඔන්න බලන්න මයි අම්මා හරි අපූර්ව වැඩක් කියන්නේ අපිට කියනවා පුතේ මේ සීමාව තුල මෙන්න මේ BE කියන කෙනා මායිමක් කරගෙන අපිට අඳින්නලු ඍජු කෝණාශ්‍රය හැබැයි මගේ දෙයියෝ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය
මේ පොකුණේ වර්ගඵලයෙන් භාගයක් වෙන්න ඕන. මට කියන්න මගේ රත්තරම් පුතේ 154 දෙකෙන් බෙදුවම කීයද මයි අම්මා? 154 දෙකෙන් බෙදුවම කීයද මයි අම්මා? 77යි. එහෙනම් වර්ගඵලය 77 වෙන්න ඕනලු. එහෙනම් මොලේ තියෙන ළමයේ දන්නෝ දිග පළල නැත්තම් පළල දිග මොකක් හරි දිගයි පළලයි ගුණ වුණාම නේද 77 හැදෙන්නේ. එහෙනම් මොලේ තියෙන ළමෙක් මට කියන්න 7 කීයෙන් ගුණ වුණාමද 77 වෙන්නේ? විලි ලැජ්ජයි පුතේ. විලිම විලි ලැජ්ජයි. 7 11න් ගුණ වුණාම නේව ආන්. එහෙනම් පුතේ උත්තරය මෙතෙන්ට අම්මේ තාත්තේ මෙන්න මේ වගේ දල සටහනක් ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මෙන්න මෙතෙන්ට 11 දාලා නම් ලකුණු දෙන්න. එච්චරයි. අය කතා නැහැ. හරි. ලකුණු දෙන්නේ මෙහෙමයි. ලියා ගන්න. 3යි 3යි 2යි 2. 3යි 3යි 2යි 2. ලකුණු දෙන්නේ රෝමි ලක්කම් වලට දැනට මේ දවස් දිගටම পেපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නෝ 3යි 3යි 2යි 2 කියන්නේ රෝමි ලක්කම් 4යිනේ. පළවෙනි එකට 3යි ඊළඟකට 3යි ඊළඟකට 2යි ඊළඟකට 2යි. එකතු කරලා බලන්න. ලකුණු 10න් කීයද කියලා. හරි. මගේ දෙමාපියන්ට මම මේ ආයාචනය කරන්නේ දෙමාපියනි කිසිම දරුවෙක්ට පාඩම් කරන්න කියන්න එපා. किसी दवस के मम ना क्या मम्मी के दहावस क्या मम्मी कुलहवस मंटे क्या पाड़ंकरा क्या पा एम उनो दिमापी ओत्ते पावेनो अध्यापने अत्ते पावेनो हरदे किसी मेला पाड़ंकरा क्या पा टीवी का बालन कोट टीवी का बालन कोट बला दे बला दिन कोट यागे अंगे तुलेम लज्जावा कि नोनाद ඒකට කරන්න ඕන හොඳම දේ තමයි ටීවී එක ගාවට උඩින් උඩින් A9 කියලා ගහන්න. හරිද? නිකමට මේ නිකමට කළ බලන්න. මේව සමහරක් වෙලාවට හිතනවා ඇති පිස්සු වැඩ කියලා. කළ බලන්න. ටීවී එක ගාවින් A9 කියලා ගහන්න. මම අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ A9ක් ගන්න. ටීවී එක බලනකොට පට්ට ලැජ්ජාවක් ඇඟ ඇතුලෙන් එන්න ඕන. මම දැන් ගිහිල්ලා පාඩම් කරන්න ඕන කියලා දැනෙන්න ඕන. සමහරුන්ට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති අයවුන්ට කොහොමවත් වැඩන්නේ නැහැ. ඒ කට්ටිය කොහොමවත් වැඩන්නේ නැහැ. අම්මලගේ බලයට පාඩම් කරන්න ගියොත් ඔය ළමයා ගිහිල්ලා වෙන බයිලා තමයි ගහන්නේ පන්ත කාමරය ඇතුළට ගිහිල්ලා බොරුවක් කරලා එනවා. Tamanටම හිතිලා පාඩම් කරන්න ගියොත් අන්න එදාට මාසෙන් උනා ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. හරි. පුතාලා තනියෙන් තනියෙන් හිතන්න මම කොහොමද ඉදිරියේදී හැසිරෙන්න ඕන? නිකමට හිතන්නේ ඇස් දෙක පියාගෙන රිසල්ට් එක ආපු දවසට ගෙදරට එන කෝල් එදාට ඔබට හිතෙනවා රිසල්ට් එක වෙනස් කරන්න ඕන කියලා. පරක්කු වැඩි. ගෙදරට කෝල් එනවා. කුරුණෑගල පුංචි කෙනුත් එනවා. කොළඹ අංකල් එනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මාමත් ගන්නවා. පුතේ රිසල්ට් කොහොමද? ඔක ඇහෙන්න ඕන. දැන් කනට ඇහෙන්න ඕන. ලැජ්ජාව ඇඟේ තියෙන්න ඕන. ඔයාලගේ තාත්තා කඩේකට ගියාම අහනෝනේ දරුවගේ රිසල්ට් කොහමද? තාත්තා කොච්චර අසරණ වෙනවද? ඒවත් දැනෙන්න ඕන. හරි බලමු. තනියෙන් හිතා මම මොකුත් කියන්නේ නැහැ. ලකුණු දෙන්න. ලකුණු 10න් කීයද කියලා. අපි තුන්වෙනි ගානට. මම පාඩම් කරනවද නැද්ද කියලා තමන් හිතන්න. දැන නොකර ඉන්න. ආයේ දැන් බබාලා නෙමෙයි. හරි. අධ්‍යාපන චාරිකාවක් සඳහා පන්තියක ළමුන්ගේ එකතු කරන ලද මුළු මුදලින් 8න් 5ක් බස් රථය සඳහාද ඉතිරි මුදලින් 3න් 2ක් ආහාර සඳහාද වැය කරයි. මේ වගේ ගැටලු හදනකොට උදයන්ග සර් රහසක් කියලා දීලා තියෙනවා. රහස තමයි පොඩි ගැලීම් සටහනක් ඇඳගන්න. එකතු කරපු මුදල එකතු කරපු මුදල ඕකෙන් කීයක් දීලාද බස් රථයට? 8න් 5යි. 8න් 5ක් බස් රථයට.
ඉතිරිය කීයද? මොලේ තියෙන ළමයෙක් දාන්න. අටෙන් පහක් ගියාම ඉතිරිය අටෙන් තුනයිනේ. අන්න ඉතිරියෙන් 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 තුනෙන් දෙකක් ආහාර සඳහා. ආහාර සඳහා. බලන්න පුතේ මුළු ප්‍රශ්නෙම විසඳලා ඉවරයි. මේ ගැලින් සටහන ගැහුවට පස්සේ ඔලෝකෙ තියෙන ඕනම භාග ගණක් හදන්න මෙන්න මේ ගැලින් සටහන ගහන්න. එකතු කර මුදලින් 8න් 5ක් බස් රථයට දුන්නම ඉතිරි 8න් 3යිනේ. ඒකෙන් 3න් 2ක් තමයි ආහාර සඳහා ගන්න. හරි. දැන් අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනෝ. බස් රථය සඳහා වැය කළ පසු ඉතිරි වූ මුදල් කොටස මෙතන තියෙනවා. බස් රථය සඳහා 8න් 5ක් ගියා මිතුරු කීයද? 8න් 3යි. ආදරණීය අම්මේ තාත්තේ 8න් 3 ඇවිල්ලා නම් හරි දාන්න. රෝමි ලක්කන් දෙක. ආහාර සඳහා වැය කළ කොටස එකතු කළ මුදලින් කවර කොටසක්ද? ඔන්න බලන්න. මේක තමයි උත්තරේ. ආහාර සඳහා වෙන් කළේ ඉතිරියෙන් 3න් 2ක් නේද? එහෙනම් 8න් 3න් 3න් 2ක්. මගේ පුතාලා දන්නවා අල්නයන් වෙනුවට වැඩ බලන්නේ කවුද මයි අම්මා? අල්නයන් වෙනුවට වැඩ බලන්නේ ගුණ කිරීම. ආන්. දැන් කැපෙනව පුතේ. තුන් වරක් එකයි තුන් වරක් එකයි. දෙවරක් එකයි දෙවරක් හතරයි. එහෙනම් උත්තරය හතරෙන් එකයි. ආහාර සඳහා හතරෙන් එකයි. ආදරණීය අම්මේ තාත්තේ රෝමි ලක්කන් දෙකට හතරෙන් එක ඇර වෙන උත්තරයක් නැහැ. අටෙන් දෙක දැම්මත් හරි. හැබැයි සුළු කලේ නැති එකට ලකුණක් කැපෙනවා. භාගයක් උත්තරයට ලියනකොට සුළුම කළා සරලම කළා තියනවා. ඊළඟට කියනවා. ඉහත වැය කිරීම වලින් පසු ඉතිරි වූ මුදල නැරඹුම් ස්ථානවල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා වැය කරන ලද්දේ නම් ඒ සඳහා හරයිට් මුළු කොටසින් කවර භාගයක්ද? ඒ කියන්නේ පුතේ මේ දෙක වියදම් කරාට පස්සේ ඉතුරු මුදල. එහෙනම් දැන් ඉස්සෙල්ලම හොයන්න ඕන චූටි ඔය දෙක එකතු කරමු. ඔය දෙක එකතු කරාම කීයද කියලා ඉස්සෙල්ල බලන්න එපෑ. 8න් 3 දාන 4න් 1. 8න් 3 කියන්නේ බස් රථයට ගියපෙක මේ ආහාර. ඉතින් ඉතිරි කොටස බලන්න මේ දෙන්න එකතු කරන්ට එපෑය. ආ. හරයන් සමාන කරගන්න මෙයා දෙකෙන් ගුණ කරනවා. එතකොට 4 8යි. එතකොට උත්තරේ නෝ. 8න් 3 දන 4 වරක් 2 8යි. 1 වරක් 2 2යි. දැන් එකතු කරාම චූටි මැණික 8න් 5යි. සෝරි. බස් රථයට 8න් 5ක් දීලා. මං 8න් 3 දාලා තියෙන. සමා වෙන්න. එතකොට 5යි 2යි එකතු කරා 8න් 7යි. එහෙනම් පුතේ ආහාර සහ බස් රථය සඳහා වියදම් කළ තියෙන 8න් 7ක් 8න් 7ක් එහෙනම් ඉතිරිය කීයේ? ඉතිරිය 8කට බෙදලා 7ක් වියදම් කළා. ඉතුරුව කීයේ? 8න් 1යි නේද? මම මේකම කරනවා. එහෙනම් පුතේ ඉතිරි මුදල ගන්න පුළුවන්. ඉතිරි මුදල ගන්න පුළුවන්. 8න් 1යි. ඉතිරි මුදල 8න් 1යි. හරි. අපිට කියනවා ආහාර සහ ඒ ටිකට වෙන් කරාට පස්සේ ඉතිරි මුදල නැරඹුම් ස්ථානවල ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා අන්න. එහෙනම් ඉතිරි මුදල 8න් 1යි. ප්‍රවේශපත් සඳහා වැය කළ තියෙන්නේ 8න් 1යි. 8න් 1යි. අවසානික ප්‍රමි ලක්කන් 4. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා වැය කළ මුළු මුදල රුපියල් 2000ක් වන අතර චාරිකාව සඳහා සහභාගී වූ ළමුන් ගණන 40කි. චාරිකාව සඳහා එක් ළමයෙකුට අය කළ මුදල විල්ලැජ්ජයි පුතා. අන බල. බලන්න උදයන්ගසගේ තර්කය. චුටි බලාගෙන ඉන්න. උදයන්ගස සුපිරියට තර්ක කරනවා. හොඳට බලාගෙන ඉන්න. රෝමි ලක්කන් 4. පුතේ
ටිකට් පත් සඳහා වියදම් කරේ අටෙන් එකයි නෙව. ඔය අටෙන් එක කියන්නේ රුපියල් 2000ක්ලු. අටෙන් එක කියන්නේ රුපියල් 2000ක්. එහෙනම් එකතු කරපු මුළු මුදල ගන්න කොහොමේ? එකතු කරපු මුළු මුදල ගන්න පෑය අටකට බෙදුවම 2000 නම් මුළු මුදල ගන්න පෑය අටින් වැඩි කරලා අන්න බලන්න පුස්පලතා ආන් 8.8.8.2 16 ආන් බලන්නකො මුළු ට්‍රිප් එකටම එකතු කරලා තියෙන්නේ රුපියල් 16000 මං හිතන්නේ තංගල්ලි බීච් එක බලන්න වෙන වැඩි දුර යන්න බෑ පොඩි ට්‍රිප් එකක් සාමාන්‍යයෙන් ඉස්කෝල වල යනවා ලක්ෂ 5 ට්‍රිප් යනවා අපි ගිහිල්ලා තියෙනවා ලක්ෂ 5 ට්‍රිප් හරි එකත ඒ පස්සේ කතා කරා දවස් 3 4 යනෝනේ හරි රුපියල් 16000යි මුළු මුදල අපෙන් අහනවා ළමයි 40ක් හිටියලු ළමයි 40ක් එහෙනම් පුතේ එක්ලමයේ කුට මුදල එක්ලමයේ කුට මුදල ගන්න පුළුවන් චූටි මණික 16000 බෙදන්න 40ෙන් ලේසි කීයද දන්නේ 40 එන්නේ රුපියල් 400 එක ළමයේ කුට යන්නේ රුපියල් 400 රුපියල් 400 ආවන ඔබ සැබෑ දක්ෂයේ හරි ලකුණු දෙන්න මෙහෙම පුතේ 2 2 3 3 2 2 3 3 ආදරණීය දෙමාපියනි 2 2 3 3 න් ලකුණු දෙන්න රෝමි ලක්කම් වලට ලකුණු දෙන විදිය මේක ලියා ගන්න ඉක්මන් කරන්න 2 2 3 3 හරි ඊළඟට කියනවා හතරවෙනි ගාන පන්තියක සිටින ළමුන් 50 දෙනෙකුට දෙන ලද ගණිත ප්‍රශ්න පත්‍රයකට ඔවුන් ලබාගත් ලකුණු ඇතුළත් අසම්පූර්ණ සංඛ්‍යාත වගුවක් පහත දැක්වේ ජාල රේඛය රයිට් ඕකේ පට්ටලේසි ජාල රේඛය අඳින තියෙන අම්මෝ මං හරි ආසයි පුතේ අඳිමු ලේසි ජාල රේඛය අඳින තියෙන හරි මේ පැත්ත ශිෂ්‍ය සංඛ්‍යාව පුතාලට නම් ඕකෙම අඳින්න තියෙන්නේ මම මෙතන අඳින්න මෙතන ශිෂ්‍ය සංඛ්‍යාව ඔතන යන්නේ 2 4 6 8 10 12 14 වගේ ඊළඟට මේ පැත්තේ යන්නේ පුතේ ලකුණු යනවා 110 දක්වා ලකුණු යනවා 110 දක්වා එතකොට ළමෙක් අහන්න පුළුවන් මේ සර් ලකුණු දෙන්නේ 100 එන්නේ ඒ නොදෙනුවත්කම සංඛ්‍යානේ පිළිබඳව මෙලෝදයක් දන්නේ නැති ළමෙක් තමයි මේ ප්‍රශ්නේ මගෙන් අහන්නේ ඔබට මේ ප්‍රශ්නේ ආව නම් ඔබ සංඛ්‍යානේ ගැන මොකුත් දන්නේ නැහැ සාමාන්‍යයෙන් 100න් ලකුණු දුන්නට 110 දක්වා අපි ලකුණු කරන හේතුවක් තියෙනවා ඒව මම සිද්ධාන්ත පන්තිදි කියලා දීලා ඇති ආගෙන ඉන්න දැන් අපිට කියනවා හිස්තම් පුරවන්නලු 20 30 5යි 5යි පළවෙනි හිස්තන්ට 5යි ඇයි පේනවා 20 30 5යි මට කොටරෝල් නැති නිසා මං කඩේරි ගහ ගන්න හොඳේ hina වෙන්න එපා මම මේ කඩේරි ගහගන්නේ මට කොටරෝල් නැති නිසා 5යි ඊළඟට 30 50 හයෙන් ගිහලා තියෙන. පොඩක් ඉන්න මැනික. පොඩක් ඉන්න මැනික. හයෙන් 30 50 කියන්නේ ට්වින්ස්ලා. අර පුතාලා ගෙදරට කෙසෙල් ගේනවනේ.
ගෙදරට කෙසෙල් ගේනකොට කෙසෙල් දෙකක් එකට ඇල්ලිලා තියෙන අවස්ථා මතකද? ඩබල් කෙසෙල්. අම්මලා පැන්න ගමන් ඕක අරන් කනෝ. ළමයින්ට කන්න දෙන්නේ නැහැ. එක දවසක් මං ඇහුවා අපේ අම්මගෙන් ඇයි අම්මේ කන්න දෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කියනවා බොලාට නිවුණු හම්බ වෙයිලු. ඉතින් මං ගෝ හොඳයි. නේ? ඉතින් අපි දන්නේ නැහැ ඒ කාලේ එකෙක් හදන්න මෙච්චර අමාරුයි කියලා. දැන් තමයි තේරෙන්නේ. තේරෙනානේ? ඒ කාලේ අපි කියනවා නිවුණු හම්බුනාම හොඳයි නේ අම්මේ. එතකොට දෙන්නයි නේ. එතකොට ඉවරයි නේ? ආ. ඒ ඉතින් නොතේනුවත් කම. හොඳට අහගෙන ඉන්න. ඒ නිසා මෙතන ට්වින්ස්ලා එකට ඇලිලා. ඒ නිසා පුතේ මෙතන සංඛ්‍යාතය 6 නෙවෙයි. 6ව දෙන්නෙක් ඉන්නවා. 6ව දෙන්නයි කියන්නේ 12යි. එහෙනම් මගේ අම්මේ තාත්තේ දෙවනි හිස්තැනට එන්න ඕන 12යි. දෙවනි හිස්තැනට 12යි. 6 දැම්ම නම් වැරදි. ඊළඟට 50 60 14යි 14යි 50 60 පැටියෝ මට කොට රෝල් නැති නිසා මම මේ ඉරි ගහන්නේ සමහර ළමයි මේකවත් ඉරි ගහන එපා ඔයාලට කොට රෝල් ඔගේ ඇඳලා දීලා තියෙනවා 60 70ව 10යි 60 70ව 10යි 60 70ව 10යි ඊළඟට 70ව 100 9යි 70ව 100 9යි ඔන්න බලන්න පුතේ පොඩි අවුලක් තියෙනවා 70 ඉඳන් 100 දක්වා 9යිනේ එහෙනම් ගොංකමට 9 ලකුණු කරන්නේ නැහැ ඇයි 70 ඉඳන් 100 දක්වා ගැප් තියෙනව 3ක් ඒ කියන්නේ ත්‍රිවුණු නියුණු තුන් දෙනයි නේව මෙතන එකට තුන් දෙනේ බැඳිලා එහෙනම් මතක තියාගන්න පන්ති ප්‍රාන්තර අසමාන නම් ඒ අර සමාන ප්‍රාන්තර ගන්නට මොකද කරන්න ඕන ඇලිට ගානින් බෙදන්න ඕන එතකොට පුතේ මෙතන තුන් දෙනෙක් ඉන්න නිසා තුනෙන් බෙදන්න ඕන නේ එහෙනම් පුතේ 9 තුනෙන් බෙදුවම 3යි නේව 9 තුනෙන් බෙදුවම 3යි එහෙනම් පුතේ මෙතෙන්ට යන්න වෙන්නේ තුනෙන් තමයි යන්න වෙන්නේ තුනෙන් තමයි යන්න වෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ ඔබේ පැටව් මේක 9ෙන්ම ලකුණු කරලා තියෙනවනะ 9 27 වැරදි 9 තුනෙන් බෙදන්න ඕනේ ඇයි ගැප් 3ක් තියෙනවනේ ගැප් 3ක් තියෙන නිසා තුනෙන් බෙදලා ඔන්න ඔහොම දැම්මනะ අත උස්සන්න බලන්න මේ උත්තරය ආපු කාන්නේ ඔබේ ජාල රේඛය මෙහෙමනා ඔබට සිද්ධාන්ත පන්ති ඔළුවේ තියෙනවා සිද්ධාන්ත පන්ති ඔළුවේ මෙන්න මේකට තමයි කියන්නේ ජාල රේඛය කියලා ඊළඟට කියනවා ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්‍රය අඳින්න පට්ට ලේසි ඔන්න බලන්න පුතේ පුතාලට මන් රහසක් කියන්න තැන් තැන් වල ගිහලා කියන්න එපා අහගෙන ඉන්න ජාල රේඛය භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්‍රයක් අඳින්න කලින් ඔබ මේ නියුණු බෙදා ගන්න පැන්සලෙන් නියුණු බෙදා ගන්න ඔබට ඕන වෙනවා පැන්සලෙන් ඇලිච්ච කට්ටිය බෙදා ගන්න ඕන ඇලිච්ච කට්ටිය බෙදා ගන්න ඒ මොකෝ සර් පොඩක් ඉන්නකෝ කියලා දෙන්න බලාගෙන ජාල රේඛයේ අඳිනකොට පුතේ සංඛ්‍යාත බහුවස්ස ජාල රේඛයෙන් සංඛ්‍යාත බහුවස්ස අඳිනකොට අපි ගන්න ස්තම්භවල මධ්‍ය අගය හරි මැද එතකොට මෙතන ස්තම්භ දෙකක් එකට ඇලිලානේ ඒ උනාට කරන්න දෙයක් නැහැ එතන මධ්‍ය අගයන් දෙකක් තියෙන්න ඕන සමහරු ගෝංකාමට හරි මැද ලකුණු කරන වැරදි මෙතන එකට ඇලිච්ච නිසා ස්තම්භ දෙකට මධ්‍යගයන් දෙකක් තියෙන්න ඕන. එක නීතියක්. මෙතනත් මධ්‍යගය. හරි මැද. මෙතන හරි මැදේව තුනක් තියෙනවා.
ඊළඟට සර් අවසන් කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි බලාගෙන ඉන්නවා. මෙන්න මේ දුර මෙතෙන්ට අරගෙන තිතක් තියන්න. මෙන්න මේ දුර මෙතෙන්ට අරගෙන තිතක් තියන්න. දැන් පුතේ ඕක යා කරන්න. ඔන්න ඔකට තමයි කියන්නේ සංඛ්‍යාත බහුවස්රය කියලා. ආන් ඕකට තමයි කියන්නේ පුතේ සංඛ්‍යාත බහුවස්රය. අර සමහර ළමෙක් ඇහුවනේ ඇයි සර් 100 පැනලා අඳින්නේ කියලා. දැන් ඔබට තේරෙන්න ඇති 100 පනින්න අඳින්නේ හේතුව මෙන්න මේක නිසා. තේරුණාද? ඒක ඔබට තේරෙන්න ඕන. හරි. ඊළඟට කියනවා ලකුණු 60 හෝ ඊට වැඩි ගත් සිසුන් ප්‍රතිශතය 60 හෝ ඊට වැඩි. ඔන්න 60 60ට වැඩි 60 හෝ 60ට වැඩි. එහෙනම් පුතේ ගන්න පුළුවන් මෙතන ඉන්නව 10ක්. මෙතන ඉන්නව 3යි 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 9ක්. 19 60 හෝ 60ට වැඩි 19ක් ඉන්නවා. ඔක්කොම සිසුන් කීයද පුතේ? ඔක්කොම සිසුන් කීයද? එකතු කරලා බලන්න චූටි. ඔය වගුවෙන් එකතු කරලා බලන්න ඔක්කොම සිසුන් කීයද කියලා. මට උදව් කරන්න. 50යි. ඔක්කොම සිසුන් 50යි. එහෙනම් ප්‍රතිශතය ගන්න පුළුවන්. බලාගෙන ඉන්න. 50න් ඔක්කොම සිසුන් 50යිනේ. 60 හෝ 60ට වැඩි 19ක් ඉන්නවා. එහෙනම් පැටියෝ මගේ පුතාලා දන්නෝ ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100න් ගුණ කරන්න පෑය. දන්නෝ 8 වසරේ පොඩි අවුත් දන්නෝ ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100ට 100න් ගුණ කරන්න ඕන. භාගයක් නෙමෙයි දශමයක් වුණා. දශමයක් වුණත් ප්‍රතිශතයක් කරන්න 100න් වැඩි කරන්න ඕන. 50ව 1යි 50ව 2යි දෙවරක් 39 100ට 38යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට 100ට 38 එන්න ඕන. 100ට 38යි. 100ට 38යි. ලකුණු දෙන්නේ මෙහෙමයි. වගුවට වගුව පුරවල ජාලරයක ඇඳලා නම් ලකුණු 6ක් දෙන්න. සංඛ්‍යාත බහුවස්රයට ලකුණු 3යි. අවසානයකට ලකුණු 1යි. 6යි 3යි 1යි. ලකුණු 10යි. 6යි 3යි 1යි. ලකුණු 10යි. ලකුණු 10යි. වෙලාව අරගෙන හිමින් හදමු. කාට හරි හදිස්සිනා හදිස්සි ගුරුවරු ඉන්න ඕන තරම් ආන්නේ කට්ටිය ගාවට යන්න. හරි හරි. ඊළඟට පස්සෙනි ගාන සුපිරි ගාන සුපිරියටම කියලා දෙනවා. හොඳට බලාගෙන ඉන්න. නියම ඔය එකට කියන්නේ සම්භාවිතාව probability. අනිවාර්යෙන් මේකෙන් විභාගෙට අහනෝ එක්ක රුක් සටහනක් එක්ක කොටු දෙලක්. දැන් අහලා තියෙන මට හිතෙන කොටු දෙලක්. බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. 1 සිට 6 එක් ලියු තරමින් හා හැඩයෙන් සමාන කාඩ්පත් 6ක් බැගින් දමන ලද AHB පෙට්ටි දෙකක් ඇත. නිමල් පළමුව ඒ පෙට්ටියෙන් කාඩ්පතක් අහඹුල සිවතටගෙන අංකය සටහන් කර ගන්නා ලදී. ඉන්පසු දෙවනි කාඩ්පත. නිමල් පළමුව ඒ පෙට්ටියෙන් කාඩ්පතක් මිලදීගෙන කාඩ්පතක් අහඹුලසගෙන අංකය සටහන් කර ගන්නා ලදී. ඉන්පසු දෙවන කාඩ්පත්ය B පෙට්ටියෙන්ගෙන අංකය සටහන් කර ගන්නා ලදී. පෙට්ටි දෙකෙන් කාඩ්පත් ගැනීමේ පරීක්ෂණයේ නියදි අවකාශය කොටු දෙල්ල මත අදින්. පුතේ මට කියන්න ඔය සිද්ධීන් දෙක ස්වායත්තද පරායත්තද? මට ඇති
පුතාලා මට කියන්න මැසේජ් එකක් දාන්න. පුතාලට උද්‍යංග සර් උගන්වලා ඇති. රුක්සටහනක් හෝ කොටුදලක් අඳින්න නම් ඉස්සෙල්ලම අපි තීරණය කරන්න ඕන. අම්මේ තාත්තේ මේක ස්වායත්තද පරායත්තද කියලා. කියන්නකෝ බලන්න පුතේ මේ ස්වායත් මේ සිද්ධීන් දෙක ස්වායත්තද පරායත්තද? පුතේ මං කියන්නම් ස්වායත්ත පරායත්ත කියන එකේ තේරුම. ස්වායත්ත කියන්නේ කිසියම් සිද්ධියකින් තවත් සිද්ධියකට බලපෑමක් ඇති නොකරනවා. ඒව ස්වායත්තයි. කිසියම් සිද්ධියකින් තවත් සිද්ධියකට බලපෑමක් ඇති කරනවා. ඒව පරායත්තයි. දැන් උදාහරණයක්. මම මෙහෙම උගන්නන ගම දරුවෙක් නාහි හාරනවා. සිද්ධීන් දෙක ස්වායත්තයි. එයා නාහි හැරුවට මට අදාල නැහෙනි. මම උගන්වනවා. හැබැයි මම උගන්වනකොට දරුවෙක් සින්දු කියනවා. එතකොට වැඩි කරන්න බෑ. එතකොට අර සිද්ධිය මේ සිද්ධියට බලපෑමක් ඇති කරනවා. ඒක පරායත්තයි. දැන් මට කියන්න මේ සිද්ධීන් දෙක ස්වායත්තද පරායත්තද? දැන්වත් කියහම මොලේ පාවිච්චි කළා. දැන් මේ හෙටා මාස දෙක තුනක ඉබහාක ලියන්න ඉන්නේ. सर अट श्रेणी लमा हिटीट कमे कमे अट श्रेणी हाई वसरी लमा उन्ना मे देश ने हांग इन हो अरे क्या बोला स्वायत्त फरायत पुते स्वायत्त अन्न बलन एक तेरूंगा ते नेता इवरटम इवराय मुलु गानम इवराय मे सिद्धिंद स्वायत्त एम को सर निकमट हितहांक पुते ඔන්න බලන්න නිකමට හිතන්න මට අර විශ්වවිද්‍යාල විදියට කතා වෙන්නේ AB කියලා මලු දෙකක් තියෙනවා මේකේ කාඩ්පත් 6ක් තියෙනවා මේකේ කාඩ්පත් 6ක් තියෙනවා එකක් ගන්න මේකෙන් අනිත් එක ගන්න මේකෙන් මොකද්ද බලපෑම එකෙන්ම ගත්තනම් එකකින්ම ගත්තනම් බලපෑමක් තියෙනවා මොලේ කල්පනා කරන්න එකම භාජනයෙන් ගත්තනම් බලපෑමක් තියෙනවා හැබැයි සත්තරනේ එකම වාජනේ නෙවෙයිනේ වගන්නේ දෙකකින් නෙව මක්ක සබා ඒ නිසා ඔක පළවෙනි සිද්ධිය දෙවෙනි සිද්ධියට බලපෑමක් ඇති කරන්නේ නැහැ ඒ නිසා ඔක සායත්ත එහෙනම් ඔන්න බලන්න බලන්න උද්‍යංගස ලකුණු කරනවා මේක ඒ වාජනෙන් ඉවතට ගැනීම මේක बी बाजने युवतट गणीय एक देख तुन हतर पहा हय मे पे काटपत हयाक्तियन राइट भय नत्व स्वायत्त निसा खतिर दागिनी एम अक्वितराय तीयने स्वायत्त ना किसी मदया कितान ने खतिर टिक दागिनी දැන් ළමයින්ගෙන් අහනවා මං මොනවද මේ කතිර කියන්නේ දරුවෝ මට කියන්න මේ කතිර වලින් ගහන්නේ මොනවද කොටුදැලේ කතිර වලින් ගහන්නේ මොනවද පුතේ සිද්ධි සිද්ධි අපේ අම්ම බොනෝසර් ඇඟ අඩු වෙන්නේ කියලා සිද්ධි කියලා පැකට් එක ඒක නෙවෙයි පුතේ අම්ම බොන සිද්ධි පැකට් එක නෙවෙයි සිද්ධි සිද්ධියක් මං ඇඟිල්ල තියන්න ආ मेन मे रतुपाटि मन रौंकल तीन मोन सिद्धियत पुलवाण के बल मनोद मे रतुपाटि रौंकल तीन ओ ए बाजनी तुनेलियटर गेन बी बाजनी तुनेलियटर गेन पेन अद सिद्धि पुलवान सिद्धि ए बाजनी तरंती तुन बी बाजनी तरंती तुन पैदरी राय හරි දැන් අපිට කියනවා නියදී අවකාශය ලකුණු කරා අවස්ථා දෙකේදී ලබාගත් කාඩ්පත් වල එකතුව 6ට වඩා වැඩි වීමේ සිද්ධිය කාඩ්පත් දෙක එකතු කරාම 6ට වඩා වැඩි වීමේ සිද්ධිය කොටු දැල මත දක්වා සම්භාවිතාවසය රයිට් ඒ කියන්නේ
කාට් පත් දෙකේ ඉලක්කම් දෙක එකතු කරාම 6ට වඩා වැඩි වෙන්න ඕන. බලමු. 6 ගන්න බෑ. 6ට වඩා වැඩි වෙන්න ඕන. 6ට වඩා වැඩි වෙන්න ඕන. ඔන්න බලන්න. බලාගෙන ඉන්න. දැන් උදයන්ග සර් මැච් එක ගහනවා. බලාගෙන ඉන්න චූටි. චූටියෝ බලාගෙන ඉන්න. ඔන්න බලන්න. 1 1 2 ගන්න බෑ. 1 2 බෑ. 1 3 බෑ. බෑ 6යි 1යි 6යි පුළුවන් ආන්න එක පුළුවන් 7 කියන්නේ 6ට වඩා වැඩි 2යි 1යි බෑ 2යි 2 බෑ 2යි 3 බෑ 2යි 4 බෑ 2යි 5 පුළුවන් 6 පුළුවන් එකතු කරාම වැඩි 6ට වඩා වැඩි 3 බෑ 3යි 3 බෑ 3යි 4 පුළුවන් ආන්න දැන් ඔයාලට රටාව පේනවා आदरणीय अम्मे ताते ओबे दर्व मेहम हारी नेता मेन मेहम हारी वटकल तीयनवना ओबे दर्व दाक्षी एट संभावित चूटी मेनिक मेहम ओखम कतिर की मेतन बोले तीन इकाई दिखाई तुना हतरा पा है हत हट मेद पाल दास दात दहाट दहन में विस विस विसी देखा आ इकाई दिखाई तुना हतरा पा है हत हट मेद है कुल है अत्र पाल दास दात दहाट दहन में विस विसी एक मगे पैटियो तीसें विषय का है खातिर विषय का अपे संभावित अवटे विलती है ना ओके सारल करो पैटियो तुम वरक दलहाई दलहेंग हाता है दलहेंग अम्मे ताते दलहेंग हाते नो कर के लकुनु कपान ने पा संभावित अवधि हम सुलुकरे ने के लकुनु कपान ने ये बाग बले दी मैं देखा था मलाकुनु देन तीन वना සැබෑ දක්ෂේ ඔය විදියට ලකුණු කරලා තියෙන්නත් ඕන නියති අවකාශය තුල හරි ඊළඟට බී කොටස පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ පෙනී සිටින එක්තරා සිද්දකු ඉන් සමත් වීමේ සම්භාවිතාව 4න් 3ක් වන බව ඔහුගේ ගුරුවරයා ප්‍රකාශ කරයි. එම සිසුවා විභාගයට සමත් වීම හෝ නොවීමේ සිද්ධිය දැක්වෙන අසම්පූර්ණ රුක්සටහනක් පහත දැක්වේ. අසම් අදාළ සම්භාවිතාවලිය රුක්සටහන සම්පූර්ණ කරන්න. ආන්න. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි පුතේ. කොටු දැල සහ රුක්සටහන මික්ස් වෙච්ච හයිබ්‍රිඩ් එකක් දෙන්න. හයිබ්‍රිඩ් ගණන් කියන්නේ මේවට. ඉස්සර දුන්නේ පුතේ එක්ක කොටු දැල නම් කොටු දැල संभाविता की देखी हतरिंग तो नमत्वी में संभाविता हतरिंग तो ना असमत भी में संभाविता की है हतरिंग इकाई नहीं वह अरे सारा लाए इलंग देखिए ना शिष्यत्व विभागीय समत्व नायकुट जनप्रिय पासलग अतुलत भी में संभाविता पहिन देख की विभागीय असमत्व आयकुट जनप्रिय पासलग अतुलत भी नह का ए अनु अदाल शिशुवाट जनप्रिय पासलकट अतुलत्वीम हो नवीमट सिद्धिय दक्वीमट रुक्सटहन दिक्करान अन्न समत्वेच्च शिशुवेक्ट जनप्रिय पासलकट यान्न पुलुवाल्लु एनम पुते मेतनिन एहाट दीर्घ करन्न पुलुवा जनप्रिय पासलकट अतुलत्वीम मेतन जनप्रिय पासलकट
ඇතුළත් නොවීම සමහරු ගොංකමට මේකටත් අඳිනව ඇති නෑ පුතේ මෙතන කොක්කක් තියෙන්න බෑ ඇයි අසමත් වෙච්ච කිසි කෙනෙක් ජනප්‍රිය පාසලකට ගන්නේ නෑ ඒ නිසා මෙතනින් එහාට කොක්කක් ඇඳලා තියෙනවනම් පට්ට වැරදි සමහර ළමයි ගණන් කටපාඩම් කරනවා එහෙම බෑ असमत चलामी जनप्रिय पास गाने हर गाने के धीरे धीरे मंद ऐना जनप्रिय पास में हकिया पहेन पहेन देखा ऐना मेक पहेन देखा ना अतुलत नवी में संख्या पहेन तो पहेन देखा गया पहेन तो नेंगा पीटे किए ना सातर ने ओहो जनप्रिय පාසලකට ඇතුළත් වීමේ සම්භාවිත ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ සම්භාවිතා ගැන මේක ඒක ගන්න පුළුවන් පුතේ මෙන්න මේකයි ගුණ කරන්න ඕන 4න් 3යි සමත් වීමේ 4න් 3යි ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ 5න් 2යි ගුණ කරන්න එතකොට උත්තරේ එනවා හතරෙන් තුන ගුණ කිරීම පහෙන් දෙක දෙවරක් එකයි දෙවරක් දෙකයි දෙවරක් පහ 10යි තුන්වරක් එක 3යි ආදරණීය අම්මේ තාත්තේ නැත්තම් 20න් 20න් 6 කිව්වත් හරි 10න් 3ත් හරි සුළු කරාම සුළු කරන්නේ නැතුව 20න් 6 කිව්වත් හරි ඔය උත්තර දෙකටම ලකුණු දෙන්න එහෙනම් උත්තරේ 10න් 3යි 20න් 6යි लाखों देने में हमारे बड़ा के नींद अरे पहे अंके कट लाखों देखा है इलांगट लाखों तूना है पहे कट लाखों एक का है बी कट से कट लाखों एक का है बी कट से कट लाखों एक का है ඊළඟට ලකුණු 2යි ඊළඟට ලකුණු 2යි ලකුණු දෙන්නේ මෙහෙමයි 1 1ට ලකුණු 2යි ඊළඟට 3යි B කොටසේ 1ට ලකුණු 1යි 2ට ලකුණු 2යි 3ට ලකුණු 2යි ඔක්කොම 10යි ලකුණු දෙන පටිපාටියත් ලිව්වා බෝඩ් එකේ सर अद नियमु नियम तेरे वालू तेरु अद अद मुखद विन सर अद सर सुपीरियलू थैंक यू पुते मुख खरी हिते निधास मत सर सामान्य मोन प्रश्न मुनाते पंथिया एतुलट आम प्रश्न मत मतकने समर कलाट दें संहार गुरु प्रश्न मत कर बोनावा नत्ता काट हरी बानी नवा नत्ता पांती नौकर इनवा ए मन है मम कराने हित रिदुनो मम पांती करनो ये तो हित हरी आनो कुछ पहली ने एह मद याक ने एह मेन साक ने पांती अतुलट आम बाबे को गेता में इन हरी ने हरी पुते इलांगट सत्तर ने अपियांग प्रश्न इवराइद प्रश्न पहाय हरिपुते दंग अम्मे ताते कतुगल बलन ओबे पैटियट लाकुनु किए दे कियला हरे ताव एक दे आक रिविशन ने का अनिवार्य संबंध वेन मे साथी ने भी इलंग साथी आप रिविशन ने का पटांगन अलुत ग्रुप पे का हादला मंग ग्रुप पे के लिंक के वाले टेबल ना रिविशन ने का संबंध वेन पट्ट रिविशन ने का दड गणन सेट का खादनो ओक्कोम विभाग प्रश्न मुकद मेमेन मगे गावती लंकावे सीएलम फलात्ल सीएलम स्कूल पेपर स्टिक अरगनी वर तीन वन वेलगाव तीन वन मट इवन के मं क्यूअन गोडाकलम इवलतीपुना एवन पेपर कलेक्शन ने का मेन आदरी वर एनिसा रिविशन इकट दीएलम विस्तर ग्रूप इकट्ठा ये वगेम तावे दया
ඔයාලගේ අහල පහල ඉන්නවනම් ෆේල් වෙච්ච ළමයි. ඒ ළමයින්ට කියන්න උදයන්ග සර් මෙහෙම වැඩසටහනක් පටන් ගන්නව. ඇවිල්ලා පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියන්න ලොවෙත් ගොඩ දානවා. අනිවාර්යෙන් ගොඩ දානවා. හරිනේ? අනිවාර්යෙන් ගොඩ දානවා. හරි. එහෙනම් පන්තිය හොඳද නරකද කියලා චූටි කමෙන්ට් එකක් මෙන්න මේ අංකෙට දාන්න. WhatsApp ආ මැසේජ් එකක් දාන්න කෝල් ගන්න එපා පුතේ. මෙන්න මේකට මං ආදරෙන් මගේ පෞද්ගලික අංකේ මේකට කෝල් ගත්තට ආන්සර් කරන්න නෑ බොහෝ විට. කෝල් එකක් අදිස්සිම අවශ්‍යතාවයකට සර්ට කතා කරන්න. මේ WhatsApp මැසේජ් එකක් දාන්න. මං අනිවාර්යෙන් බලන්න. හොඳද නරකද කියලා දාන්න එච්චරයි. නරකයි නම් නරකයි කිය. අවුලක් නෑ. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන තරම් ඔබ නිහතමානී වෙන්න ඕන. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා.